සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දීවතා සද්ධම්මං මුනි රාජංස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පඩවිරිවන ජාතු කම්පතේන චලති මේරුරිවාති වායුනා වජිරමිවන බිජ්ජේතේ ගණං තමිද මනෝ කඩිනන්ති උච්චති වාසනාවන්ත පින්වතුනි කඩින පින්කම සිදු කරන්න වස්සාන කාලේ එන්ටෝ වස්සාන කාලේ කියන්නේ ඍතු තුනක් තියෙනව අවුරුද්දකට හේමන්ත ගිම්හාන වස්සාන කියලා මාස හතරයි එක ඍතුවකට අවුරුද්දට මාස 12යි ඒ මාස 12ට ඍතු තුනයි දැන් ඉන්දියාවේ තමයි මේ පැරණි ඍතු ක්‍රමයේ අනුගමනය කළේ ඉන්දියාවේ වර්තමානයේ වෙනකොට මාස දෙකෙන් දෙකට වගේ ඍතු වෙනස් වෙනවා. නමුත් පැරණි සම්ප්‍රදායය තමයි තාමත් අනුගමනය කරන්නේ. දැන් අපිත් එහෙමයි ඍතු ක්‍රමානුකූලව වෙනස් වෙනවා. සමහර වෙලාවට හේමන්ත කාලයේ රස්නේ තියෙනවා. හේමන්ත කාලෙත් සමහර වෙලාවට සීත ගතිය තියෙනවා. ඒතර උෂ්ණ කාලෙත් උෂ්ණත්වයත් එක්කම සීත ගතිය තියෙනවා. ඉතින් මේවායි පොඩි පොඩි අර ඍතු වල වෙනස්කම් ස්වභාව ධර්මයට අනුගතව වෙලා තිබෙනවා. නමුත් පැරණි සම්ප්‍රදායන් අනුව මේ ඍතු තුනේ වස්සාන ඍතුව කියලා කියන්නේ වැසි වසින කාලය. මේ වැසි වසින කාලේ මුල් කාලයේ බුදුහාමුදුරුව ඇතුළු පස්වග මහණුන් වහන්සේලා බරණැස ඉසිපතනාරාමේ වස්සමාදන් වුණා. හැබැයි විනය ප්‍රඥාප්තියක් තිබුණේ නැහැ වස්සාන කාලේ වස්සමාදන් වෙන්නේ කියලා. ඉතින් බොහෝ වහින කාලෙට සතා සිව්පාව පවා තමන්ට අවශ්‍ය ආහාර ගෙනල්ලා ගබඩා කරගන්න. වෙනස් ආගමික ඇත්තෝ ද විශේෂයෙන්ම දැඩි අවිහිංසාවාදී පිරිසක් හිටිය ජෛන ආගමයයි. ඔය ජෛන ආගමේ කට්ටිය ගොවිතැන් කරේ නැහැ. ඒ කට්ටිය තමයි කර්මාන්ත ශාස්ත්‍රයට පෙවිස්තුනේ. ඒ නිසා ජෛන ශාස්ත්‍රවරයාගේ දායකයෝ තමයි ගොඩක් ඉන්දියාවේ පොහොසත්ම දායකයෝ බවට පත් වුනේ. මොකද ගොවිතැන් කරාම සත්තු මැරෙන නිසා ඒ කට්ටියෙන් අයින් වෙලා කර්මාන්තවල යෙදුණා. එතකොට ඒ නිසා ව්‍යාපාරිකයෝ හැටියට දියුණු වුණා. එතකොට මේ ජෛන ආගමේ ශ්වේතාම්බර දිගම්බර කියලා කොටස් දෙකක් තිබුණා. සමහර අය නිර්වස්ත්‍රව හිටියා, සමහර අය සුදු රෙදි කැබැල්ලක් පමණක් ඇඳා විලිබිය සඳහා. එතකොට ඒ ඇත්තෝ මේ වස්සාන කාලේ ආරාම වලින් එළියට බහින්නේ නැහැ. මිරුව ආදී සතු කුඩා සතුන් මේ කාලේ වහින කාලයට එළියට එනවා. ඔවුන් මැරිලා පාප කර්මයට අහුවෙයි කියලා ඔවුන් එන්නේ නැහැ. දැන් භික්ෂූන් වහන්සේලා මේ වස්සාන කාලේ පිණ්ඩපාතේ වඩිනවා දානේ හොයාගන්න. දායකයෝ ගෙනත් දෙන්නේ නැහැ. ගොඩක් පිණ්ඩපාතයෙන් තමයි යැපුණේ. දැන් තායිලන්තේම උදේට පිණ්ඩපාතේ වැඩි නැතුව තාම්දොන්න බඩගින්න ඉන්න වෙනවා. එහෙම නැත්තම් උයා ගන්න වෙනවා. බුරුමෙත් එහෙමයි. ගොඩක්
තේරී රටවල්ල එහෙමයි. අපේ රටේ පැරණි කාලේ එහෙම තිබුණා. නමුත් දැන් දායක දන් දෙනවා නැත්නම් පන්සල්වල ව්‍යා ගන්න. එතකොට බුදුහාමුදුර අනුදැන වදාලේ ව්‍යාපියාගෙන වැළඳීම භික්ෂුන් වහන්සේ නොකළ යුතු දෙයක්. ඒ මොකද මේ එතකොට මේ ගිහිවත වගේ යැපීම තමයි බුදුහාමුදුර දේශනා කළ තියෙන්නේ. පිණ්ඩපාතේ දායකව ගෙනල්ලා දෙනවා නම් දානේ බාර ගන්න පුළුවන්. එතකොට ඒ අනුව ගත්තාම මුල් කාලේ භික්ෂුන් වහන්සේලා මෙහෙම යනකොට ජනතාව දොස් කියන්න පටන් ගත්තා. ඒ ජනතාව හාමුදුරන්ට බණිනවා. මුන්නහන්සේලාට දානේ වළඳලා පන්සල්වල ඉන්න වැරුව ඇඟේ අමාරුවට ඇවිදිනවා. මිනිස්සයෝ කියලා කියන්නේ කෙලෙස් වලින් යුක්ත අය. ඒවට කම්පාන වීම තමයි තාදි කුරිය කියලා කියන්නේ. අෂ්ටලෝක ධර්ම ලාභ අලාභ අයසෝ යසෝ නින්දා පිසංස සුඛංච දුක්ඛං කියලා ධර්මයේ සඳහන් කරනවා. එතකොට දැන් භික්ෂුන් වහන්සේලාට දොස් කිව්වා. මුන්නහන්සේලා මේ සතුම් මරමින් වහින කාලේ පාරතොටි ඇවිදිනවා. ඒ වගේම සිවුරු වල ජරාව ගෑවිලා මඩ වගුරු වල එරෙනවා. වහිනකොට එරෙනවනේ අපේ පොළොව වගේ නේ ඉන්දියාවේ පොළොව. වහින කාලේ කිව්වොත් එම් බලා ගන්න පුළුවන් නිකම්ම එරෙනවා. ඉන්දියාව වහින කාලේ හරිය අපිරිසිදුයි. පාරතොටක යන්න බෑ අමාරුයි. ඉතින් ජනතාව දොස් කිව්වම බුදුහාමුදුරුවන්ට මේ කාරණේ ආරංචි වුණා. එවase බුදුහාමුදුරෝ විනය ප්‍රඥාප්තිය පැනුවා වස්සානේ වස්සං උපගන්තු. කොසමං භික්ෂුන් වහන්සේලා ගියන්ගේ ආරාධනාව ඇතත් නැතත් වස්සාන ඍතුවේ වස්සමාදන් වෙන්න ඕන කියලා. දැන් ඒ අනුව භික්ෂුන් වහන්සේලා වස්සාන ඍතුවේ වස්සමාදන් වුණා. එතකොට දායකයෝ ඇවිල්ලා ආරාධනා කළා. බුදුහාමුදුරගේ කාලේ අර උදේවවන බුදුහාමුදුරන්ට වේරංජනායි වස් සිටින්නේ කියලා 6 වෙනි වස් බුදුහාමුදුරන්ට ආරාධනා කළා. අන්තිමේදී බුදුහාමුදුරන්ට දානි දෙන්න අමතක වුණා. ආනන්ද හාමුදුර මොකද කරේ? යවහල් අස්සයන්ට කන්න දෙනා ගෙනාපු යවහල් වගේක් බාලා තිබුණා. ඕක ඉල්ලගෙන තම්බල බුදුහාමුදුරන්ට දුන්නා. දානි හදාගෙන දුන්නා. දැන් වස්සාන කාලේ දන් දෙන්නේ නැත්නම් උයාගන්න එපා. එතකොට බුදුහාමුදුරන්ගේ කාලේ එහෙම වෙලා තියෙනවා. ඒ ආනන්ද හාමුදුරු තමයි ඒ කාර්යභාරය සිද්ධ කරලා තියෙන්නේ. මේක වගකීමක්. එතකොට ඒක ඉෂ්ඨකලේ නැති වුණාම මේක අකුසලයක් වෙනවා. බුරු කාරයක් වෙනවනේ. මේ පොරොන්දුවක් නේ දෙන්නේ. කාටද දෙන්නේ? මහා සංඝයාට. මොකද්ද දෙන පොරොන්දුව? ඔබ වහන්සේලාට අප උපස්ථාන කරනවා සලකනවා කියන එක. මේ කඩිනේ කියලා කියන්නේ ප්‍රධාන කැපකරු දායක පවුලක් හිටියත් මේ සතර බේරුවේ දායක පින්වතුන් තමයි කඩිනේ කොටස්කරු. මේ ඔක්කොම එකතු වෙලානේ කරන්නේ. ප්‍රධාන දායකත්වයක් දැරුවට අවුරුද්දේ එක සැරයක් තමයි කඩිනයක් කරන්නේ. ඒතර පන්සලේ සතර බේරුවේම දායකයන්ගේ වගකීමක් තමයි කඩිනේ කියලා කියන්නේ. එතකොට බොරුවට හරි කමන්නේ නැහැ. ඉතින් ඇවිල්ලා හාමුදුරුවෝ අපි කියනෝනේ නැහැ දානේ තියෙනවා කරදරයක් නැහැ කියලා. එතකොට මේ ඒක පොරොන්දුවක් වෙන්න ඕනේ. වැස්සලුවා පූජා කරන්නේ පොරොන්දුවා. දැහැත් කොටුවක් දෙනවා කියන්නේ ඒකයි. පිළිකරක් පූජා කිරීම නෙවෙයි ඒක. ඕනම දවසක අපිට කරන්න පුළුවන්. එතකොට මේ වගකීම කියන්නේ ඒකයි. ඒ වස්සාන කාලේ දායකයෝ තමයි කිව්වේ ඔබ වහන්සේලා පිටට වඩින්න එපා, දානේ හොයන්න යන්න එපා. සිව්පසෙන් අපි ඔබ වහන්සේලාට උපස්ථාන කරනවා සලකනවා. ඒ නිසා ඔබ වහන්සේලා වස් සමාදන් වෙලා වස්තුම් මාසයේ වැඩ ඉන්න කියලා. සීමාවට ගිහිල්ලා මහා පවාරණය කරන්න වස් සමාදන් වෙන්න ඕන සුද්ධ පෝයේ ගිහිලා ඊට පස්සේ පන්සලේ සතර සීමාවේ අදිෂ්ඨාන කරගන්න ඕන. අදිෂ්ඨාන කරගෙන ඒ තුන් මාසයේ සත්තාකරණයෙන් යුක්තව වාසය කරනවා. පන්සලෙන් යනවනම් දින අරුණ හතක් නගින්නට මත්තෙන් හයවෙනි දවසේ හත් වෙනිදාට එළි වෙන්නට කලින් එන්න ඕන.
අරුණ තමයි දවස හැටියට ගන්න. එතකොට පන්සලෙන් යනකොට අදිෂ්ඨාන කර ගන්න ඕනේ මේ වස්සාන කාලය. ඒ නිසා මම අරුණ අතක් නගින්නට මත්තෙන් මගේ අවශ්‍යම කාර්යභාරය සඳහා ගිහිල්ලා පන්සලට එන්න ඕනේ. එතකොට වස් රකින්න ඕන, වස් ආරක්ෂා කර ගන්න ඕන. වස් ආරක්ෂා කරගත්තේ නැති වුණොත් ඒ උපසභම් භික්ෂුන් වහන්සේට අවතක් සිද්ධ වෙනවා. එතකොට සීමාවට ගිහිල්ලා මහා පවාරණය කරන්න ඕන. සංඝයා ඉදිරියේ සීමාවේදී පවාරණය කරන්න ඕන. දැන් සමහර හාමුදුරුවෝ පවාරණය කරන්නේ නැතුව කඩිනයක් ගන්න. එතකොට කඩිනයක් වෙන්නේ නැහැ. එතකොට මේ හාමුදුරුවන්ගේ වගකීමක් තියෙනවා. ඒ වගකීම හරියටම ඉෂ්ට කළොත් තමයි දායකයන්ට කඩිනයක් අතුරන්න පුළුවන් වෙන්නේ. දැන් කඩිනයක් අතුරනවා කියලා කියන්නේ පින්වත්නි මේ දායකයෝ දෙන රෙද්ද නෙවෙයි කඩිනේ කියලා කියන්නේ. දැන් මේක කඩිනේ, මේ දැන් ඇඳන් ඉන්නේ කඩිනේ. මේක දායකයෝ සංඝයාට පූජා කළා. එහෙනම් කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් ආරම්භ වෙච්ච සැරියුත් මුගලන් ආනන්ද නන්ද රාහුල ආදී ආරිය උත්තමයන් වහන්සේලාගෙන් විකාශනය වෙච්ච පැතිරිච්ච සංඝයාට. එතකොට දුක්සීලේකට මේ කඩිනේ ලැබුණත් දායකයන්ට ප්‍රශ්නයක් නැහැ. දායකයේ දුන්නේ සංඝයාට. සිල්වතුන්ට ගුණවතුන්ට මේක නිමක් නැහැ. එතකොට මේ සංඝයාට ලැබිච්ච දේ සංඝයා අරගෙන ගියා සීමාවට අප සමග වස්සිටපු ආමඳුර සමග ගියා. ගිහිල්ලා කර්ම වාක්‍යයක් කියලා සීමාවේදී පවරන එකම සිවුර මෙන්න මේ කටින සිවුර. දැන් මේ කටිනය. එතකොට මේ සිවුර දරන්න සුදුස්සෙක් බවට මමපත් වුණා. සුද්ධ පොයේ පිරිසිදු පොයේ පොය කරලා වස් සමාදන් වෙලා වස හොඳට ආරක්ෂා කරගෙන සත්තාකරණයෙන් යුක්තව වාසය කරලා මහා පවාරණය කළා. සීමාවට ගිහිල්ලා සංගම් බන්තේ පවාරේමි දිත්තේන වාසුතේනවා පරිසංකාය වදන්තුමන් බන්තේ අනුකම්ප සංගෝ අනුකම්පං උපාදාය පස්සන්තෝ පටිකරිස්සාමි කියලා මහා පවාරණය කළා. දැන් මං සීමාවට ගිහිල්ලා සංඝයා ඉදිරියේ පවාරණය කරා. දැන් ඊයේ පවාරණය කරපු නිසා අද කටිනේ අතුරන්න පුළුවන්කම ලැබුණා. දැන් අපි පවාරණය කරපු ගමන් පළවෙනි දවසේ මේ කටිනේ ඇතිරේ. අර මම ගිය සතියේත් මතක් කරා ලිත්කමයයි පෝයකමයයි කියලා දෙකක් තියෙනවා. පැරණිම සම්ප්‍රදායේ පෝයකමේ. දැන් අපේ මේ අවුරුද්දේ මේ ලිත්කමයට ගිහිල්ලා තමයි පෝය වෙනස් වුනේ. පෝයකමේ ලබන්නේ ලැබීමේ ඉඳලා ගෙවීම දක්වා තමයි පොය සලකන්නේ. එතකොට පොය නියම විදිහට වැඩෙන්න ඕන ඊයට. නමුත් ලිත්කමේට ගිහිල්ලා ඊට ඉස්සෙල්ලා දවසේ 30 වෙනිදා පොය වැටුනේ. එතකොට තේරියහම් දන් වහන්සේලා මහා පවාරණය කරන්නේ එහෙනම් මෙන්න මේ සුද්ධ පොය වප් පොය දවස. දැන් වප් පොයේ ඉඳලා ඉල් පෝය අවසන් වෙනකන් සුද්ධ පිරිසිදු මාසයේ අවසන් කරලා වස්සාන කාලේ අවසන් කළා චීවර මාසයේ උදා වෙනවා. චීවර මාසය. ඇයි චීවර මාසයක් උදා වුනේ? සිවුරක් දෙන්න කිව්වේ ඇයි? වස් සමාදන් වුණාම භික්ෂුන් වහන්සේලාට සිවුරක් කටිනයක් අතුරන්න දුන්නා. බුදුහාමුදුරුවන් කාලේ භික්ෂුන් වහන්සේලා 39ක් බුදුහාමුදුරුව හැම වෙන්න ආවා සැවැත් නුවර ජේතවනාරාම. මේනකොට වස්සාන ඍතුව ලැබුණාම මේ භික්ෂුන් වහන්සේලා සාකේත නුවර නවතින්න සිද්ධ වුණා. දැන් වස්සාන කාලේ ලැබිලා තියෙන යන්න බෑ. පයින්නේ වඩින්නේ. ඒ නිසා උන්වහන්සේලාට සිද්ධ වුණා සාකේත නුවර වස් සිටින්න. දැන් සාකේතනවර මේ භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වුණාට පස්සේ දැන් මේ භික්ෂුන් වහන්සේලා වස්සාන ඍතුව තුන් මාසේ ගත කළා. දැන් බුදුහාමුදුරුවෝ මෙන්න යන්න බැරි වුණා. සාකේතනවර වස් සමාදන් වුණා. දැන් මේ හාමුදුරුවෝ වස් පවාරණය කරලා දැන් වැඩම කළා බුදුහාමුදුරුවෝ හමුවේ. ඔන්න බුදුහාමුදුරුවෝ හමු වෙන්න යනකොට වහින්න පටන් ගත්තා.
අර හාමුදුරුවන්ගේ සිවුරු සියල්ලම තෙමිලා මඩ ගෑවිලා ජරා වුණා. උන්වහන්සේලා සියලු දෙනාම මඩ තවරකට මඩ ගෑවිච්ච කොක්කු වගේ. කොකා ලස්සනයි මේ පියාඹනකට බලන්න කොකා ලස්සනයි කියලා මඩේ ඉනකොට මඩ ගෑවි. ඉතින් අන්තිමේදී මේ හාමුදුරුවෝ ටික බුදුහාමුදුරුවා මෙන්නාවම වඳිනකොට බුදුහාමුදුරුවෝ සුවදුක් ඇව්වා, කොහොමද ඔබ වහන්සේලාගේ සැපසනිය? ඉතින් කාරණේ කිව්වා, අපි බුදුහාමුදුරුවා මෙන්නාවා, ඊළඟට වස්සාන ඍතුව ලැබුණා, ඒ නිසා ඊට පස්සේ වස්සමාදන් වුණා. ආවට පස්සේ බුදුහාමුදුරුවනේ මේ වස්සාන ඍතුවට අහුවේ වස්සට අහුවෙලා අපි මේ කරදර වලට වත් වුණා කියලා. අර භික්ෂුන් වහන්සේලා ඔක්කොම කරදරේට පත් වෙලා බුදුහාමුදුරුවෝ හමු වෙන්න ගියාම බුදුහාමුදුරුවෝ කල්පනා කළා, මම මේ භික්ෂුන් වහන්සේලාට අතිරේක සිවුරක් අනුදැනව දාලා තිබ්බනම් මුන්නහන්සේලාට වැස්සෙන් තෙමුණට පාවිච්චි කරන්න සිවුරක් උන්වහන්සේලාට තිබෙනවා කිය. ඊට පස්සේ තමයි බුදුහාමුදුරුවෝ කටිනියක් අතුරන්න භික්ෂුන් වහන්සේලාට අනුදැන වදාළේ. ඒ නිසා තමයි කටින චීවරයක් ලැබෙන්නේ. දැන් අපිට සිවුරු පිරිකර දායකයෝ දෙනවනේ, ඕන තරම් දෙනවනේ, පූජ කරනවනේ. හැබැයි කටිනියක් පූජ කරන්න බෑ. කටිනියක් පූජ කරන්න නම් අවුරුද්දට එක අතාවක් වෙන්න ඕන. බලය, ශක්තිය, ධනය තිබ්බ කියලා කටිනියක් අතුරන්න බෑ. වියදම් කරන්න පුළුවන්කම තිබ්බ කියලා කටිනියක් අතුරන්න බෑ. කටිනියක් කරන්න පින තියෙන්නත් ඕන. කටිනියක් කරන්න නිර්ලෝභීකම තියෙන්නත් ඕන. එතකොට මේවා කරන්නේ පින්තක. දැන් මේ පින කටිනියක් පූජා කිරීමේ ආනිසංසය කොච්චර කාලයක් තවුතිසා දිව්‍ය ලෝකේ උපදීද කියලා කියන්න බෑ. ශක්තිති රජකම් ලැබෙයිද කියලා කියන්න බෑ. කොහේ හරි රජකමක් ලැබෙනවා. දැන් ගෙදර හිටියන් රජුරුවනේ. ඒ කියන්නේ ඒක තමයි ජනතාව අතර ප්‍රසිද්ධියටපත් වෙනවා. ඒවල මේ ජීවිතයේදීම අපිට ප්‍රසිද්ධිය ලැබෙනවා. ඒ කියන්නේ කටිනියක් කළාම ලැබෙන ලාභයක් හැටියට, පිනක් හැටියට සඳහන් කරනවා ප්‍රසිද්ධිය. ඒ වගේම ධනය. මේ සම්පත් කියන්නේ ඒවා. සල්ලි තිබ්බ කියලා මිනිසුන්ට කරන්න බෑ. දැන් සමහර ඇත්තෝ ඉන්නවා කවදාවත් උඩු ගෝණේ ගිහිල්ලා නැහැ, සල්ලි තියෙනවා. උඩු ගෝණේ යන්න බයයි වැඩේ කියලා. දැන් අපිට මේ උඩු ගෝණේ යන්න විදියක් නැති වෙන්නේ මේ කොවිඩ් 19 නිසා. ඉතින් ඒ නිසා කල්පනා කරලා බැලුවම අපිට ජීවිතේ ලැබෙන සම්පත් තමයි දැන් චක්කවර්ති සම්පත්. දැන් බුදුහාමුදුරුවෝ දැන් බුදුහානුගේ කාලේ නාගිතා මේ දවස්වල වැඩියෙන්ම කතා කරන චරිතය තමයි නාගිතා හාමුදුරුවෝ චරිතය. භික්ෂුන් වහන්සේලා 500ක් අනවතත්ත විලගාවට එකතු කරගත්තා. මේ අනවතත්ත විල සොයාගෙන තියෙනවා. අනවතත්ත විල තියෙන්නේ ටිබෙට් එකේ. ටිබෙට් එක කියලා කියන්නේ මේ අඩි 14,400ක් උඩ මුහුදු මට්ටමේද. අපි වගේ අයට ගිහිල්ලා ඔක්සිජන් ගන්න අමාරුයි. කෘතිම ඔක්සිජන් අරගෙන ඕන යන්න. ඉස්මයිදානුගේ රටනේ දලයි ලාම තමයි පාලනය කරේ බෞද්ධ රාජ්‍යය. දැන් චීනෙන් තමයි පාලනය වෙන්නේ. එතකොට මේ අනවදත්ත විල සමීපයේ භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා 500ක් එකතු කරගත්තා. ඒ වෙලාවේ බුදුහාමුදුරෝ සඳහන් කළා යම්කිසි කෙනෙක් කරපු පින්කමක් පිළිබඳව යමක් කියන්න තියෙනව නම් ප්‍රකාශ කරන්නේ කියලා. ඔන්න අවස්ථාවේදී තමයි නාගිත හාමුදුරෝ තමන් කරපු පින්කම ගැන සඳහන් කළේ, කඨින පින්කමක් ගැන. පඩවිරි වන ජාතු කම්පතේන චලති මේරු රිවාති වායුනා වජිර මිවන විජ්ජතේ ගණං තද තමිද මනෝ කඨිනන්ති උච්චරි. කඨින ජීවර දානමේ කුසලය නිසා මහා පොළවේ කිසිම කලක කම්පා නොවන මහා මේරු පර්වතයෙමින් නොබිදෙන ස්ථාවර මහා පූජාවක්, කඨින පූජාවක්
මම කරගත්තා කියලා නාගිත හාමුදුරු ප්‍රකාශ කළා. අනිත් හාමුදුරු සාදුකාර දුන්නා. ඉතින්දී නාගිත හාමුදුරු තමන් වහන්සේට ලැබිච්ච සම්පත් පිළිබඳ කවමදාකවත් තමන් සතර අපායේ උප්පත්ති ලැබුවේ නැහැ. ඒ කියන්නේ තමන් ಗುಣධර්මවල යෙදෙනවා කියන එකනේ. ಗುಣධර්මවල යෙදීම තුලනේ අපි පින්කම කරන්නේ. පව් වැඩ කරගත්තොත් ඒක වෙනවා. අපි කොච්චර නමුත් මේක පෙබලයි. කඩිනයක්. කඩිනයක් කරන කෙනෙක් නරක වැඩ දේවල් කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. කරන්න හිත දෙන්නේ නැහැ. දැන් මේ අටමහා කුසල් වල මුල්ම කුසලනේ කඩිනය කියලා කියන්නේ. ඒතර කඩින පින්කමේ තියෙන අපිට කුසල් අටක් මහා පින්කම් අටක් තියෙනවා. කඩිනංච පරික්කාරං වාසදානංච උත්තමං බුද්ධප්පමුඛ සංඝස්ස දානං ධම්මස්ස ලේකණං කිත්ත දානංච බුද්දස්ස පටිමං කරණම්පි ච කරණං වච්ච කුටියං අට්ඨ පුඤ්ඤානි උච්චරේ. මහා පිංකම් අටක් තියෙනව කළ යුතු. ඒවල පළවෙනි පිංකම තමයි කටිනේ. දැන් අපි අෂ්ට පරිස්කාර අනිත් ඒවා පින්කම් හතම ඕනම වෙලාවක කරන්න පුළුවන්. කඨින පින්කමක් එහෙම කරන්න බෑ. කඨිනයක් හරියටම කරොත් තමයි කඨිනයක් වෙන්නේ. දැන් දායකයෝ කඨිනේ බාරගෙන හාමුදුරුව වස කඩා ගත්තොත් කඨිනයක් කරන්න බෑ. හාමුදුරුව වංචා කරගත්තොත් කඨිනයක් වෙන්නේ නෑ. හාමුදුරුව සුද්ධ පොයේට පොය කරන්න ඕන. මහා පවාරණය කරන්න ඕන. පැරණි දායක මහත්යමයි එකගෙන යන්නේ හාමුදුරු. බයයිනේ යන්නේ කඩිනේ කරන්නේ. දායක මහත්යම හාමුදුරු එකගෙන ගිහිලා සීමාවට පස්සලට ඉස්සලා සුද්ධ පූය කරනවා. ඊළඟට පවාරණයට එකගෙන යනවා. මොකද දැන් හාමුදුරු හරියට කරනවද කියලා නිතරම බලනවා. දායකයෝ ඇවිල්ලා හාමුදුරු අස්සාන කාලේ ඉන්නවා. බලනවා දින ගණන් කරගෙන. එතකොට ඒක හරියටම කරන්න ඕන. මහා සංඝ සමහර වෙලාවට පවාරණය කරන්නේ නැහැ. මහා පවාණේ කරේ නැතෝ කටිනියක් අතුරන්න බෑ. සමහර වෙලාවට අර අනිත් පිංකම් ගණේට සමහර වෙලාවට වැඩෙනවා. ඒ උනාට ඒක කටිනියක් වෙන්නේ නැහැ. ඒක එක වංචාවක් වෙනවා. එතකොට අර දායකයා වීදම් කළා ඔක්කොම කළා හරියට හාමුදුරුවන්ට කටිනිය දී ගන්න බැරි වුණොත් අර කටිනියක් කරන ආනිසංසය ලැබෙන්නේ නැහැ. ඒ නිසා කටිනියක් හරියට කරන්න ඕන ආනිසංස ලැබෙයි. ඒකනේ පිළිවෙල කියලා කියන්නේ. වෙන මොනවත් නොකලත් මේ ලැබෙන ආනිසංසය පින මෙපමණයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. නාගිත හාමුදුරුව බුදුහාමුදුරුන්ට කියනවා බුදුහාමුදුරුවේ මම මෙන්න මේ කවමදාකවත් සතර අපායේ උප්පත්ති ලැබුවේ නැහැ. හැමදාම දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලැබලා බ්‍රහ්ම ලෝකේ තෞතිසා දිව්‍ය ලෝකේ චක්‍රවර්ති රාජ්‍ය මේ සංසාර ගමනේ මේ හිතන්න එපා ඒක ආත්මකින් නවතිනවා කියලා. ආත්ම 100000 ගානක්නේ දිව්‍ය ලෝකේ එක දවසක් කියලා කියන්නේ මනුස්ස ආයුෂ ගත්තෝ 100ක්නේ දිව්‍ය ලෝකේ අවුරුදු 1000ක ආයුෂ අවමාව ආයුෂ ඒවා 2000 3000 20000 දක්වා තියෙනුනේ ආයුෂ. ඒ දිව්‍ය ලෝකවල ආයුෂ ක්‍රමක්‍රමයෙන් වැඩි. එතකොට මේ දන් දීම හොඳ දෙයක්. පින්කම් කිරීම හොඳ දෙයක්. අපි කාටත් එහෙමයි. ඕනම දෙයක් කළාම සම්පත් කියන දේවල් ලැබෙන. දීම තමයි සම්පත් කියන්නේ. ඒකනේ බුදුහාම කිව්වේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා. දෙන්නේ මොනවද? අපි සිව්පස්ය. චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන. හැබැයි මෙන්න මේ අට මහ කුසල් වල පළවෙනිම කුසලයේ හැටියට සලකන්නේ කටිනේ. ඒ නිසා කටිනයක් අපිට දෙන්න නම් වස්සාන ඍතුව ලබන්න ඕන. උපසපම් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න ඕන. උන්වහන්සේලා වස ආරක්ෂා කර ගන්න ඕන. එහෙම වුණාම කටිනයක් දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ පින්වතුන් චීවරයක් පූජා කළාට ඒක කටිනයක් වෙන්නේ නැහැ. කටිනයක් වෙන්නේ සීමාවට ගෙනියලා විනය කර්ම කරලා ඒ කටිනය පැවරුවට පස්සේ තමයි කටිනයක් වෙන්නේ. දැන් Tamanට කොච්චර සන්තෝෂයක් ඇති වෙනවද අපි ගෙනාවු රෙදි වෙලින් ඈ ගෙදරම තියාගෙන සිවුරක් මහලා ඒ සිවුර ගෙනල්ලා පන්සල්ලා ගෙනල්ලා පූජා කරලා මහා සංඝයාට උන්වහන්සේලා ඒක සීමාවට අරන් ගිහිල්ලා පොයට ගෙනියන එකම
සිවුර මේ කඩන සිවුර විතරයි. වෙන මොනවාක්වත් සිවුරු පොයට ගෙනියන්නේ නැහැ. පොය එකට ගෙනිහිල්ලා විනය කර්මයක් කරන්නේ නැහැ. කළා සංඝයාට ලැබෙච්ච ජීවරය තමයි මේ සංඝයා කර්ම වාක්‍යයක් කියලා පැවති. එතකොට කඩිනේ අෂ්ටමහා කුසලයේ පළවෙනි කුසලයේ වෙනවා ඊළඟට අටපිරිකර. අටපිරිකර නම් අපි කොච්චරද පූජ කරනවා? දහස් ගාණක් පූජ කරනවා අටපිරිකර. දායකයෝ අපිට පූජා කරනවා, අපි හාමුදුරන්ට පූජා කරනවා. ඕකෙදී රට වටේම යනවා. ඕකේ එක එක පළාත් වල ගිහිලා එනවා අටපිරිකර. ඉතින් ඒ නිසා එතකොට ඒවා ඕන තරම් පූජා කරන්න බෑ, කඩිනේක් පූජා කරන්න බෑ. අටපිරිකර ඕන කෙනෙකුට දායකයන්ට පූජ කරන්න පුළුවන් ඕනම වෙලාවක. රුවන්වැලි සෑයට 5000යි 6000යි පූජ කරන්නේ. හැබැයි මේ පූජා කිරීමේදී ඉහළම දේ පූජ කරන්න. ඒකත් පිනක්නේ. සමහර කෝටිපති වඳින්නේ නැහැ. මහා ඉඟන්න වගේ ඉන්නේ. ඒ මොකද ජීවිතේ සම්පත් තිබුණාට සම්පත් දීලා නැහැ. අඩුතක් සේරුවකට කටයුතු කළා. ඒතකොට මේ දීම කියන එකේ තියෙන පින්වත්නි අඩු වැඩි ස්වභාවයක්. ඒවා දිනේවා හොඳම දේවල් හොඳම දැන් දානයක් ගාම දායක හොඳම දේවල්නේ හොයලා පූජා කරන්නේ. එතකොට තමන්ට රාජභෝජන ලබන්න තරම් වාසනාවක් තියෙන හොඳ තැන්වලින් ආහාර අනුභව කරන්න ලැබෙනවා. මේ ඕම තමන්ගේ හිත තුල පහළවන සිතිවි. කෙලස් අඩු වැඩි වෙන්නෙත් අපටයි, කෙලස් නැති වෙන්නෙත් අපිටමයි. අපි තුල තියෙන කෙලස් අඩු කරගන්නනේ මේ ඔක්කොම කරන්නේ. කෙලස් තියෙනවා නම් මේක කුච් කරන්න බෑ. නමුත් කඩිනයක් එහෙම කරන්න බෑ. අඩපිරිකර ඕනතරම් පූජා කරන්න පුළුවන්. හැබැයි ඊවත් අපි පූජා කිරීම ආනිසංස ලැබෙන පින්කම්. කඩිනියක් හැඩියට පින්වත්නි සිවුරු තුනක් තියෙනවා. තුන් සිවුර කියලා කියන්නේ තනිපඩ සිවුර, දෙපඩ සිවුර, අඳනේ. සංඝාටි, උත්තරා සංඝ, අන්තරවාසක කියලා තමයි මේ තුනට කියන්නේ. ඒකල දැන් මේ පින්වතුන් තමන්ගේ තනිපඩ සිවුර හාමුදුරන්ට පූජ කළා. ගොඩක් හාමුදුරුවෝ අඳින්නේ තනිපට සිවුර. දෙපට සිවුර හීතල කාලයට අඳින්න පෙරව ගන්න. හැබැයි භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණාම තුන් සිවුරෙන් වැඩවාසය කරන්න ඕන තමන්ගේ සීමාව. එතකොට දැන් අද මේ කඩිනයක් අතුරනකොට මේ කඩින සිවුර අදිෂ්ඨාන කර ගන්න ඕන. ඒ කියන්නේ දෙපට සිවුර, තනිපට සිවුරයි අඳරයයි පච්චුද්ධාරණය කරන්න ඕන. ඒ ටික අයින් කරලා කඩිනය අදිෂ්ඨාන කරගෙන කඩිනය අතුරන්න ඕන. ඊට පස්සේ කබ්බින්දු තියන්න ඕන. එතකොට වස්සමාදන් වෙච්ච හාමුදුරුවන්ට පුණ්‍යානුමෝදනා කරන්න ඕන, පින් දෙන්න ඕන. මේ විනය කර්ම ගොඩක් තියෙනවා කඩින්නේ. මේ අක්කෝම කරාම තමයි ආනිසංස ලැබෙන්නේ. මේක ජීවිතේ භාග්යයක්. දායකයන්ටත් භාග්යයක්, අපිටත් භාග්යයක්. මේකට උදව් වෙච්ච, උපකාර වෙච්ච, සලකපු හැම දෙනාටම ආනිසංස ලැබෙනවා. ඒ නිසා මේක මහා පින්කමක් ඇටියටයි සලකනු ලබන්නේ. අර අට මහා කුසල් වල කඩිනේ ගත්තේ ඒකයි පළවෙනි කුසලයේ ඇටිය. ඊළඟට ආවාස පූජාව. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලාට කුටි, ගෙවල්, ආරාම සකස් කළ පූජා කිරීම. ඒකත් අට මහා කුසලයෙන් එක් කුසලයක්. සාංගික දානයක් පූජා කිරීම. එතකොට ඒවා පින් කිරීම. සාංගික දාන මේ හැමෝම දීලා දිනා අට පිළිකර පූජා කරලා දිනන. ඒ වගේම බණ පොතක් ලියවීම. බණ පොත් ලියවලා ඒක තවත් කෙනෙකුට කියවන්න අවස්ථාව සලසා දීම. ඊළඟට කෙත්වතු පූජා කිරීම. සම්පූර්ණයෙන් අරන් දෙන්න බැරි වුණත් ඒවට උදව් කිරීම, අනුග්‍රහ දැක්වීම, ඒවට පූජා කිරීම. ඒ වගේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නෙලීම පූජා කිරීම. ඊළඟට වැසිකිලි, කැසිකිලි සකස් කරලා දීම. මෙන්න මේ අට මහා කුසල කර්ම හැටියට සඳහන් කරනවා. හැබැයි මේ කුසල කර්ම අතරෙන් සතර අපායට නොවැටි දිව්‍ය බ්‍රහ්ම ලෝකවල මනුස්ස ලෝකවල උපදිලා නිවන් දකින්න ලැබෙන මහා පින්කම හැටියට සලකන්නේ කඨින පින්කම්. අටපිරිකර පූජා කරාට සතර අපායට යන්න වෙනවා. නමුත් කඨින පින්කමක් කළාම එහෙම වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ වගේ මහා බලගතු පින්කම. ඉතින් මේ සිළු ආකාරයෙන් රැස් කර ගන්නා ලද සිළු පුණ්‍ය ශක්තියෙන් උතුම් අමාමහ නිවන් සම්පත්තිය පිණිසම හේතු වාසනා වේවා.